එක්කෝ ඔයා ආදරය කරද්දි ඔයාට කවුරුරි බොරු කරලා තිනේ නැත්නම් ඔයා කාට හරි බොරු කරලා තිනේ නැත්නම් වෙන කෙනෙක් එක්කකට ඔයා පැටලිලා තිනේ. ඒ තුනෙන් එකක් අපි අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ වෙලා තියෙනවා. ඔත්තේ වෙලා තියෙනවා. වෙලා තියෙනවා. අල්ලි හම්බ කරන්න දාරවම මෙහෙම එකක් නැහැ. ඉස්කෝලේ ගිහ ඉගෙන ගත්ත කේදරාව එක්සෑම් එච්චරයි. ලොකුම ප්‍රශ්නේ ටර්ම් ටෙස්ට් එක. අනේ එක්සෑම් සිතර අපිට තිබුණ එකම ප්‍රශ්න ඕ ලෙවල්ස් කරනකොට තමයි පාසල් ප්‍රේමිකට මගේ පළවෙනි ඔය ෆස්ට් ලව් එක කියලා කියන්න පුළුවන් එක ඇති වෙන මම ඕ ලෙවල්ස් කරද්දි ඒ දැකපු ආදරේ නෙවෙයි ආදරේ කියන කීට වැඩිය ලොකු ඩෙප්ත් එකක් තියෙන දෙයක් කියලා ඉගෙන ගන්න ඊට පස්සේ පර්සනල් growth එක පැත්තෙන් ටර්නින් පොයින්ට් එක ගත්තොත් මං හිතන්නේ relationships වලින් ඒ මාව මෝල්ඩලා ඒ හැදුණු චරිතව එලියෙන් දකින මිනිස්සු මම ගොඩාක් අවුට් ගෝයින් මම හරිම සෝෂලයිස් හරිම ෆ්‍රෙන්ඩ්ලි පර්සනලිටි එකක් තියෙන කෙනෙක්. ඉතින් මම හරි දඟලලා හරිම කෙනෙක් කෑගහලා ඉන්න කෙනෙක්. නමුත් ඒ වගේම මම ගොඩාක් සෙන්සිටිව්. මගේ ජීවිතේ කඩන් වැටෙනේ ෆේලියර් එක ඒක දැනෙන්නම ඕනේ. අරගෙන ඒ ගැඹුරටම ගිහලා ඒක දැනෙන්නම ඕනේ. අපිත් වෙනස් වෙන ලෝකෙ අපි වටේ හැමදේම වෙනස් වෙද්දී අපිට හිතන්න බෑ මේ යම් කිසි දෙයක් මේ විදිහටම තියෙන්න ඕනේ. මම හිතා යම් කිසි කෙනෙක් මේ විදිහටම ඉන්න ඕනේ කියලා. අපිට එහෙම හිතන්න බෑ. ඉතින් රිලේෂන්ෂිප් එක ඉවරුණ පරිට මම හිතන්නේ ආදරේ හරි. අද මං බ්‍රේකප් වුණා. අද ආදරේ අදින් පස්සේ ආදරේ නෑ කියලා. එහෙම කරපලකට ඔන් ඔෆ් ස්විච් එකක් තියෙන දෙයක් නෙමෙයි. ඒ ආදරේ හැමදාම තියෙයි. මම විඳවලක් තියෙනවා. ඒ වගේම ඒ විඳවීම ඇතුලේ මම ඒක විඳලා තියෙනවා. මට ඕනේ ඒ දුකේ ගිලිලා ඒ දුක්ම වෙලා ඉන්න. මට දුක හිතනම ඉමෝෂන් එකේ මට ඉන්න. ඔය විරහව කියන ඔය දුක කියන එකත් එක්ක මේසොල ගොඩාක් කොහොමද කියන්නේ රිලේට් කරන්න පුළුවන් අහිංසක කැරක්ටර් එකක් රඟපාන කෙනා කට්ටිය ලේබල් කරන අනේ මම හරි අහිංසකයි කියලා. සමහරට අත ජීවිත අහිංසක කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. ගොඩාක් ටැලන්ටඩ් මිනිස්සු ඉන්නවා. ඔපචුනිටිස් ලැබිලා නැති. ඒ වුණාට නෝමල් ටැලන්ට්ස් ඉන්න කට්ටිය ඉන්නවා ලොකු තැන්වලට මේ ලෝකෙ වටේ ලොකු තැන්වලට ගිය. ඉතින් ඒක වැඩ කරන්නේ තමන්ගේ වාසනාවත් එක තමයි. මට ඉන්නේ අපේ අම්මි විතරයි. ඉතින් මම අම්මිව මගේ ලයිෆ් එකේ මං අයිඩියල් කෙනෙක් හැටියට දකින්නේ අපේ අම්මිව.